සරසාමින් වහන්ස මියගිය පුද්ගලයන් දෙවිවරුන්ගේ ආවතේව කරුවන් ලෙස උත්පත්ති ලැබනවාද දිව්‍ය තලවල නෝන මේ මිනිස් ලෝකේ වගේම තමයි තේන්න ඒ පන්ති පරතරයේ තියෙනවා පන්ති පරතරයේ සකස් කරන්නේ පින විසින් පිනින් ආඩ්‍ය දෙවිවරු පිනින් ආඩ්‍යම ජීවත් වෙනවා තේන්න ඒගොල්ලන්ට සේවය කරන සේවක දෙවිවරුත් ඉන්නවා තේන්න මෙහෙකාරකම් කරන දෙවිවරුත් ඉන්නවා එතකොට ඒ සේවක මෙහෙකාර දෙවිවරු කියන්නේ කවුද පිනින් අඩු දෙවිවරු අරගොල්ල මහේෂාක්‍ය භාවයෙන් රජ වෙනකොට ඒගොල්ලන්ගේ මෙහෙවර කරන්න මෙහෙකාරකම් කරන්න දෙවිවරු දිව්‍යාංගනාව ඒගොල්ලන්ගේ පින මන ඕන පින වැඩි වෙන්න ඒගොල්ලෝ ඉහළට යනවා පින අඩු වෙන්න සතරවරන් දෙවියන් ඇවිල්ලා කියනවනේ අපි දිව්‍ය තලවල නිරේතුරුවම ගායනෙන් නිත්‍යෙන් පිනාගිය ජීවිත ගත කරන්නයි කියනවා තේරෙනවද අපි විනෝදයෙන් ප්‍රීතියෙන් පිනා යන ජීවිත ගත කරපුවායි කියනවා එනනේ දිව්‍ය තලවලත් සංගීතය කියන දේ තියෙනවා තේරෙනවද දිව්‍ය තලවලත් නැටුම් කියන දේ තියෙනවා මොකද ඒවයි ගිහිල්ලා උප්පත්තිය ලබන්නේ ඒවා උපාදානය කරගත්ත අය දැන් කෙනෙක් සංගීතයට ගොඩාක් කැමති තේරෙනවද නමුත් මේ සංගීතය කියන්නේ මේ රාගයේ සකස් වෙන සංගීත නෙමෙයි තේරෙනවද එයා ඒකෙන් සතුටු වෙනවා වගේ මේකෙන් තව කෙනෙක් දුකටපත් වෙන්නේ නැහැ එයා මේ සංගීතයට සතුටු වෙලා මේ සංගීත භාණ්ඩ වාදනය කරන නමුත් මේ සංගීත කියන්නේ බටහිර සංගීත නෙමෙයි බටහිර සංගීත කරලා ගොඩ එන්න බෑ එවැනි අය මැරෙන වෙලාවේ සංගීත උපාදානය වුණොත් ඒ දිව්‍ය තලවලේ සංගීතයට අදාළ දෙවිවරු වෙලා උප්පත්තිය ලැබෙනවා සංගීතයට අදාළ දෙවිවරුලා උප්පත්තිය ලැබෙනවා දෙක ස්වාමීන් වහන්සේ කෙනෙක් උතුම් සමාධිය වඩනකොට උන්වහන්සේට ඇහෙනවා මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව තියෙන සමහරක් ගීත දිව්‍ය තලයේ වාදනය වෙනවා තේරෙනවද සමහර ගීත දිව්‍ය තලවල වාදිනවා නමුත් මේක සමහරු දැඩි ආකාරයෙන් විවේචනය කරනවා තේරෙනවද කොහොමද මනුස්ස ලෝකයේ තියෙන ගීත දිව්‍ය තලවල වාදනය වෙන්නේ කියලා තේරෙනවද ඒතකොට මේ දිව්‍ය තලවල වාදනය වෙන්නේ කොහොමද අර සංගීතයට කැමති දෙවිවරු තේරෙනවද දැන් සතරවරන් දෙවියෝ පැහැදිලිව කියනවා ආටානාටිය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේට කියන්න ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ තව අපිට මෙතන රැඳෙන්න බෑ අපි මේ නිත්‍යෙන් නාට්‍යෙන් සංගීතෙන් පිනා යන ජීවිත ගත කරන අය ඒ කියන්නේ සංගීතයේ තියෙනවා තේන්න නැටුම් මෙහි තියෙනවා ඒවා අදාළ දිව්‍යාංගනා වේවල උප්පත්ති සකස් කරගෙන ඉන්නවා එතකොට ඒ අයට නොනා දිව්‍ය ඡෝත තුලින් මේ මනුස්ස ලෝකේ තියෙන සින්දු අහන්න පුළුවන් තේන්න ඒගොල්ලන්ට බෙර ජීවිතේ ඒගොල්ලන්ගේ වැඩුවා වූ පුරුදු තුලින් ඒගොල්ලන්ට මේ මතකයන් සකස් වෙන්න පුළුවන් තේන්න ඒ නිසා දිව්‍ය තලවල නොනා මේ හඬින් නෙමෙයි වාද්‍යයෙන් ඒ කියන්නේ වාද්‍යයෙන් මනුස්ස ලෝකේ තියෙන සමහරක් ගීත අහපු භික්ෂුන් ඉන්නවා තේන්න නමුත් හඬින් නෙමෙයි මේ නාදෙන් සින්දුවේ තියෙනවනේ නේද සංගීතය කියන්නේ ඒකෙන් අහපු භික්ෂුන් වහන්සේලා ඇයි ඒ දිව්‍ය තලවලත් නොනා මේ ජීවිතයේ මේ නැටුම එහෙම නැත්නම් සංගීතය උපාදානය කරගත්ත සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙච්ච අය මැරිලා ඒ උපාදානයනු දිව්‍ය තලවල ඊට අදාළ ශේෂ්ත්‍රවල උප්පත්ති ලැබලා අර ඉහළ දෙවිවරු සතුටු කරනවා ඒගොල්ලන්ගේ සංගීතයෙන් තමයි අර දෙවිවරු සතුටු වෙන්නේ ඒගොල්ලන්ගේ නැටුමෙන් තමයි අර දෙවිවරු සතුටු වෙන්නේ ඒක ආටානාටිය සූත්‍රයේ අවසානයේදී සතරවරන් දිව්‍ය කරන්නා වූ ප්‍රකාශයෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්ස බුදුදහමට අනුව පිළිවෙත් පුරන පන්සිල් සුරකින්න කෙනෙකුට දෙවියන්ගේ හඬ අහන්න පුළුවන්ද? ඒව අහන්න නම් ඕන දිව්‍ය චක්කු සකස් වෙන්න ඕනේ. හැමෝටම අහන්න බෑ. දිව්‍ය චක්කු තුලින් තමයි දිව්‍යයන්ගේ හඬ ඇහෙන්නේ. ඒතකොට මේ දිව්‍ය චක්කු සකස් කරගත්තට පස්සේ දිව්‍ය ලෝකවල නෝන එක එක ශබ්දයන් තියෙනවා. ගාන්ටාර හඬ ඇහෙන අවස්ථා තියෙනවා. සීනු හඬ ඇහෙන අවස්ථා තියෙනවා. ඔය කෝවිල් වල මේ තියෙන ශබ්ද තියෙනවානේ කෝවිල් වල නගන ශබ්ද තියෙනවානේ ලොකු අර එක එක වාන්ද බාන්දු ඒ ශබ්ද ඇහෙනවා. හග්ගෙඩි පිඹීමේ ශබ්ද ඇහෙනවා. ඒ වගේ දිව්‍ය තලවල අප්‍රමාණ දිව්‍ය නාදයන් තියෙනවා. තේරෙනවද? එතකොට මගුල් බෙර හඬ ඇහෙනවා. ඉතින් ඒවා සාමාන්‍යයෙන් දිව්‍ය සෝත දිනු කරගත්ත කෙනෙකුට දකින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ නිසා කෙනෙක්ට එහෙම ඇහෙනවා නම් එයා තුල හිත හොඳින් සමාධිමත් කෙනෙකුට එවැනි ඇහිමේ ශක්තිය තියෙන්න පුළුවන්. ඒ නිසා ඒවා කොතනකවත් අපිට හාස්‍යයට ලක් කරලා බහැර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. තේරෙනවද? මේ මනුස්ස තලයේ වගේම දිව්‍ය තලයේ ස්වභාවයනු ඒවත්. ඒ දෙවියන් සංගීතෙන්, නාට්‍යෙන්, නිත්‍යෙන්, නැටුමෙන් පිනාගිය ජීවිත ගත කරනවා කියලා ඒ දෙවිවරුම ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට ඒ පිනාගිය ජීවිත ගත කරන්නේයි මෙහි සංගීතය උපාදානය කරගත්, ඒ නැටුම් උපාදානය කරගත්, සිල්පද පහ ආරක්ෂා කරගත් අය. මරණින් පස්සේ දෙවියන් පිනවන සංගීත කණ්ඩායම් හැටියට එහෙම නැත්නම් ඊට අදාළ අයවිලා දිව්‍යාංගනාව දිව්‍යවිලා උප්පත්ති සකස් කරගන්නවා. ස්වාමීන් වහන්සේ
පුද්ගලයෙකුගේ දිව්‍ය චක්ඛු දිව්‍ය සෝත කොහොමද සකස් වෙන්නේ? ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් හිත හතරවෙනි ධානතලයට අරන් ගිහිල්ලා තේන්නාද පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානතල දක්වා හතරවෙනි ධානතලයට අරන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා ඉන් පස්සේ Tamanta කැමතිනම් අර ආකාසායන් ඡායතනේ නේව සංඥා ඥා සංඥා වගේ අරූපී ධානතල හිත අරගෙන යන්න පුළුවන්. කැමතිනම් ඒ පැත්තට යන්න පුළුවන්. තේන්නාද? කැමතිනම් හතරවෙනි ධානතලයට හිත ඔසවලා තියලා විදර්ශනා වඩාගෙන විදර්ශනා නූණ ඇති කරගන්න පුළුවන්. කැමැති කෙනෙකුට ඔය දිව්‍ය සෝත දිව්‍ය චක්කු එතනින් ගියාම పూర్වේ නිවාසානුස්සති ඥානේ චතුූපපාත ඥානේ වගේ ඥානයන් ඇති කරගන්න පුළුවන්. ඒ කොතෙන්ද යන්නත් ඕන හතරවෙනි ධානතලයට අපි හිත අරගෙන යන්න ඕන. එතනින් එහාට තමයි මේවා මෙහෙවන හැටි බුදුරජාණන් වහන්සේ ඔය ආනාපාන සති සූත්‍රයේදීම දේශනා කළේ.